කවුද කියන්නේ ගලල්ල කියලා. මේ අර්බුදය ඉස්සර දරුවන් ගන්න මේ අර්බුදය මොකද්ද කියලා. මේක අර්බුදයේ පැතිකඩ හතරක් තියෙනවා. එකක් මේ අර්බුදයට බලපාලා තියෙනවා ලෝක ආර්ථික අර්බුදයේ කම්පණය. ඒක එකක්. ඒක නොසලකා යන්න බෑ. දෙක අපිට ඩොලර් නැහැ. දෙකනේ දෙක නව දෙවෙනි අර්බුදය. තුන අපිට රුපියල් නැහැ. තුන්වෙනි අර්බුදය. ඊළඟට ඩොලර් නැහැ රුපියලුත් නැතු නාම මොකද කරේ? නායකත්ත. දැන් නායක වාග් ගෙවන්න බෑ. ඩොලරුත් නැහැ රුපියලුත් නැහැ නායක වන්න සල්ලෙත් නැහැ. මේක තමයි අර්බුදය. දැන් අවුරුදු එකමාරක් ගෙහින් සාකච්ඡා වෙනවා. කොහෙන්ද මොකද IMF ගෙන් ලැබුණා බිලියන් මිලියන් 330ක්. දැන් ඒක ඉවරයි. දැන් ඊළඟ ගන්න හදලා අපේ රටේ ගෝඨාභය රජයේ බලයට එනකොට ඩොලර් බිලියන 7ක් තිබුණ අපේ රිසර්ව් එකේ සංචිතය. ඒක ඩොලර් 300 මිලියන් 300ට බැස්සා. ඉතින් අද ඉන්නේ චීන දීපු තීන නිකන් දුන්න බිලියන් එකමාරක් බිලියන් ස්ටෑන්ඩින් ඒ කියන්නේ වීදම් කරන්නේ කඩාවැටීම වළක්වන්න. ඒක හන් තමයි කඩාවැටෙන්නේ. ජුලි මාසයේ 12 වෙනිදාක කඩාවැටෙන්නේ නැතුව තිබුණේ ඒක හන්ද. ඒක කඩා දැම්ම ඇවිල්ලා මහා බැංකු අධිපතිවරයා ඇවිල්ලා කඩලා දැම්මා. ලෝට ප්‍රකාශ කරලා. කොහෙන්ද සල්ලි වෙලද එන් තාම නැහැ. ඉතින් අරබුදිර කොහමද? තුන් වේල කවපෙන් එක වේලා ගන්න නැත්නම් වේලා ගන්න. මුළු රාජ්‍ය සේවකයෝ මධ්‍යපන්තිය ඔක්කොම රටෙන් පිටවෙලා යනවා. ඉතින් අර්බුදයේ විසඳුමක් පේන්නේ නැහැ. අර්බුදයෙන් අර්බුද ඒ අර්බුදයේ දේශපාලන අර්බුදයක්. තමුන්නාසලකට තේරෙනවා ඊට පස්සේ මේක සමාජ අර්බුදයක්. ඊට පස්සේ තේරෙන්නේ නැහැ සංස්කෘතික අර්බුදයක්. අද පවුල් සංස්ථා බිඳ වැටෙනවා. පාරක බහැලා යන දෙයක් නැහැ. හාමුදුරුවෝ නිකන් ආගමිකයන් බලාගෙන ඉන්නවා. කරගන්න දෙයක් නැහැ. සාමාන්‍ය ඕනම රටක ආර්ථික අර්බුදයෙන් තමයි දේශපාලන අර්බුදයත් වෙන්නේ සමාජ අර්බුදයත් වෙන්නේ ඊළඟ සංස්කෘතික අර්බුදයත් පේනමත් පාමේ වෙන්නේ. ඉතින් ඊළඟ තමුන්නාසලට ඒට අනේතර රන් වික්‍රමසිංහ මහතා චීනයට යන කොට චීනෙන් තමයි ආධාර බලය වෙන කිසි රටකින් ආධාර එන්නේ නැහැ. ජපානට ගියත් එපාරක් ජපානට දෙන්න ශක්තියක් නැහැ. අපි මෙතෙන්දිම සහෝදරන්ට කිව්වනේ අපි ඔබ සහෝදරු පළ කරන්නේ නැහැ මේවා කිව්වට ජාත්‍යන්තර විදේශ විනිමය සංචිතයේ වැඩිම ඩොලර් තියෙන රට මොකද්ද? මේක කිසිම පත්‍රයක් මම කියනවා තමුන්නාත මේක දැම්මට පළ කරන්නේ නැති කියලා. ට්‍රිලියන් 4ක් තියෙන චීන ඩොලර්ස් පළවෙනි රට. දෙවෙනි රට ජපානය. ඩොලර් බිලියන 1යි. තුන්වෙනි රට ස්විට්සර්ලන්තය. බිලියනර් පොඩ්ඩක් අඩුවේ. හතරවෙනි රට රුසියාව. පස්වෙනි රට ඉන්දියාව. ඇමරිකාවේ ඉන්නේ 13 වෙනි දෙන. කරුණා කරලා පුළුවන් නම් දාන්න මම අභියෝග කරනවා. මේක දාන්නේ නැහැ මාධ්‍යවල ඇමරිකාව 13 වෙනි දෙනේ ඩොලර් වල ඉන්නේ කියලා. ඒ තාත්ත රටර කියන්නේ නැතුව සංගවල කොතෙක් කල සඳහා යන්නේ. මෙහෙම ගියොත් එන්නේ මහා අර්බුදයක් නෙමෙයි. ජනතාව පාරට බහිනවා. රට පාලනය කරන්න බැරි වෙනවා. හමුදා දාන්න වෙනවා. එහෙම තත්ත්වයකට යන්න වෙන්නේ. ඒ නිසා මැතිවරණය කලද මේ මට ආර්ථික උපදේශකයෙක් ජනාධිපතිතුමා උපදේශකයෙක් අපි දන්නවා. මැතිවරණය තිබුණොත් දේශපාලන අස්ථාවර භාවයක් ඇති වෙනවලු. මැතිවරණය තිබුණොත් ආර්ථික අස්ථාවර භාවයක්. දැන් උපදෙස් දෙනවා. ඒකන්ට බලාගෙන ඉන්න එසේ කරන්න ගියොත් සියලුම දේශපාලන මක්ස අනිත් කාරණා පසකට දාලා අපේ දෘෂ්ටිමය මතකට සියල්ල දාලා කිසි ලෙසකින් අපේ සියලු පක්ෂයකට එක්කහුවලා ඒ තත්ත්වය මැඩල් මන්න. අපේ ආස්ථානකට හමුදායි අනික් කොටසොයි පොලිසියයි ඔක්කොම ජනතාවත් එක්ක එක්කහුවේ ඒ තත්ත්වයක් මැතිවරණය කල්දැමීමේ තත්ත්වයක් අපි කිසි ලෙසකින් ඇති කරන්නේ නැහැ. අපේ පිළිබඳ දන්න සූදානම් වෙනවා කියන. ඒක තමයි මං කිව්වේ. ඒක මම මෙච්චර පැහැදිලි කරලා එකක් කියන්න තමයි. බංගලොත් තුනෙන් පස්සේ ඊළඟ ගණදොර නෑනේ. කවුරු අපට දෙන්නේ නෑනේ සල්ලිද? නෑ දෙන්නේ නෑනේ. ඊට පස්සේ කවුරු අතමාරුවට නෑ ගත්තේ? ජපානයෙන් අතම මේ ඉන්දියාවෙන් අතමාරුවට ගත්තා.
බංගලදේශයෙන් අරුත මාරුවට ගත්තා, චීනයෙන් අත මාරුවට ගත්තා, කිසිම රටක්ක තාම නැහැ එහෙම ගනුදෙනුවක් කරලා බංගලදේශ. ඉතින් බංග ඒක වෙනස් කරන්න තමයි IMF එක සාකච්ඡා කරන්නේ. IMF කට ශක්තියක් නැහැ. තවදුරටත් ඇමරිකාව IMF කියන්නේ දත් නැති ලොං හැලිච්ච සිංහේ 1945 IMF එක නෙමෙයි. ලෝකේ වෙනස් වෙලා මේ සුද්ධ සත්‍ය තේරෙන්නේ නැති දේශපාලඥ කණ්ඩායමක් නේ බලේ ඉන්නේ. මේ දැන් අඩු ගන්න ඇමරිකාවේ විදේශමැදිය කියලා තියෙනවා ලෝක වෙනස් වෙලා කියලා. අන්න ඒකවත් තේරුම් අරගෙන හැසිරෙන්නේ කියලා මේ ඇමති මණ්ඩලය බෙල්ලා ඉන්නවා. කොහෙද දැන් ගොඩගත්තරන් අමනාදර තේරෙනවනේ. ඔයා තුන් වෙලම කනවා ඇද්දි හරියට. කන් නැති මිනිස් කෙනෙක් ඉන්නවද? ගම එකෙන් බලන්න කන හැට කනවද්ද කියලා. රජසේවක පැනල යන්නේ මොකද? පැනලා නැහැ. ඇත්ත සංගවන්න බෑ. ජීවිතයේ අවසාන වශයෙන් ඒක ඔප්පු කරලා පෙන්නනවා. අපි දැන් අවුරුදු දෙකම අර බලන් හිටින්නේ තව කොහොමද? දැන් උද්දමනේ බහැරළු 100යට. 170 වෙලා හැට බැස්සා. මං අහනවා බඩුමිල බහැලා තියමයි උද්දමනය 170 ඉඳලා 6ට බස්සපු මේ මහා බැංකුව අධිපතිවරයා ඒකට කට උත්තර කතා කරන්නේ ඇයි මේ බඩුමිල බහි නැත්තේ උද්දමනය යනකොට බඩුමිල බහි නැහැ මේක වෙනතනක් තිබුණානේ බඩුමිල බහින්න කොහමද අපේ හාල්ලෙන් ස්වයං පෝෂිතයි හැබැයි පාරිභෝගිකයන්ට තාල් බඩුමිල බහින්නේ නැහැ නිෂ්පාදකයට එන්නේ නැහැ. හේතුව මොකද? මෝල් කාර්ය අතරරක් පාලනය කරනවා. මේකට අත දෙන්න කිසිම ආණ්ඩුවක් දෙන්නේ නැහැ. ඒකයි කාරණා. බණ්ඩාරනායක මැදින් කාලේ PMB එකක් දැම්මේකට. ඉතින් ඒක විනාශ කරලා දැම්මා. හාල් මෝල් 2000ක් තියෙන පුංචි සියල්ලක් බවහලා තියෙන්නේ. ආණ්ඩුව ඒවත් නැහැ. පුංචි හාල් මෝල් කාර්යත් විනාශ කරා. හතර දෙනෙක් රට පාලනය කරනවා. සමහර ඇමතිවරු. හතර දෙනා ඉස්සර ආණ්ඩුවක් කිව්වේ කරන දැන් ආණ්ඩුව කරන්නේත් නැහැ ඉරිසර ආණ්ඩුව කරත් නැහැ ඒගොල්ලෝ තරම් බලගමු ඉතින් මේ තත්ත්වය උඩ දැන් මම ජනාධිපතිවරයන්ට එන්නේ ඉන්නවා බිලියන් පළවෙනි වතාවට බිලියන් වර 3 දෙනෙක් මම නම් කියන්නේ නැහැ දැන් කන්නස් හැමදාම යනවා බිලියන් මේ පාර ඒ දේශපාලන නායකයෝ නැහැ තරම් කරන්න බණ්ඩාරනායක මැතිණිය හදාපු අය ඉවරයි ජයර හදාපු කට්ටිය අන්තිමින රනිල් අලුත් නායකයෝ විධායක ජනාධිපති ක්‍රමයේ යටතේ බිහි වෙලා නැහැ. මාර්ගස්සට ගස්වල වෙන්නේ නැහැ නේ. විධායක ජනාධිපති ක්‍රමයේ අලුත් නායකයෝ නැහැ. බිහි වෙන ආපු නායකයෝ එක මැරලා දැම්මා. ලලිත් අත්තුලත් මොලේ කාම්නිසා නායක විජේ කුමාරතුංග දැන් ඔක්කොම නැහැ. ඉතින් ඒ කාන්තාවද මූල්‍ය ධනපති පන්තියේ කොටස් වාණිජ ධනපති පන්තියේ කොටස් දැන් අපේක්ෂක 3 දෙනෙක් විපාර එනවා. ජනාධිපති නම් කියන්නේ ගන්න ඔහු ජනතා විමුක්ති පෙරමුණ අපි දන්නවා සහෝදරත්වයක සහගත ඔවුන් අධිතක් සේරු කරන්නේ ඔවුන් ජනාධිපතිවරයා දිනන්න බලාගෙන කරන්නේ ඔවුන් වැඩි අවධානයම කරන්නේ මහා මැතිවරණයට ඌ පක්ෂයක් විදිහට ඒක යනවා තමගේ ඡන්ද කොට වැඩ කරන්නේ ඒක සාධාරණයි ඒක කටවත් දොස් කියන්න බෑ ඉතින් ජනප්‍රියභාව සමහරව 30 කියනවා ඊට පස්සේ කියනවා 30 බහලා කියලා ඊට පස්සේ කියනවා 10 කියලා ආයෙත් ඒක පුවත්පත් දෙන්නේ කියන්නේ කොහක මනින්න නැහැනේ ඒවා සමීක්ෂණ නමුත් අපි දන්නවා ඒ කිසි කෙනෙකුට රනිල් වික්‍රමසිංහට වාකත් සජිත්ටවත් අනුරට වාකත් 50ක් ගන්න බෑ අපේක්ෂේ ගොඩක් ඒවි අලුත් දේශපාලන පෙළගස්මක් ඇති වෙනවා ඒක හන්දා තමුන්නාසලා අපේ අලුත් සම්දානයක් අලුත් නායකයෙක් බිහි වෙන්න පුළුවන් ඉදිරි මාස 12 තුළ ඒක පුද්ගලයාගේ ප්‍රශ්නයක් නෑ පුද්ගලයාගේ ගණනාවක් ඉන්නවා පෙළගස්සන්න වෙලාවට ගම කියන්නේ නැහැ සතුරන්ට ආයතනයක් නැහැ වැඩපිළිවෙල ඉස්සෙල්ලා. ඉතින් දැන් අපි සාකච්ඡා කරන වැඩපිළිවෙලට එකා කර ගන්න. ඒ කට්ටේ ඒකට ගමුණන් පස්සේ ඊළඟට පුද්ගල නැහැ. ඒ සන්දානේ පුද්ගලයට ගෝඨාභය වගේ ජයහර්ණ වගේ හැසිරෙන්න දෙන්න බෑ.
සන්ධානයක් වුණ විදිහට කරන විදිහට අලුත් මොඩලයක් අපි අලුත් මොඩලයක් ඉකොනොමික් මොඩලයක් හදනවා ඒක ශ්‍රී ලංකා ලක්ෂ විශේෂ ලක්ෂණයන්ට ගැලපෙන අලුත් මොඩලයක් ආර්ථික මොඩලයක්